Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. අද 119 දෙනෙක් ආණ්ඩුව වෙනුවෙන් ඡන්දේ භාවිතා කරා. 119 එකකින් mantriවරු 76කට වැඩිය තමන්ගේ දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ තිබුණු සියලුම දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ දේපල ව්‍යාපාරික ස්ථාන අහිමි වෙලා තියෙනවා. සමහරුගේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. එතර කරු මූලාසනේ mantriතුමනි විපක්ෂයේ උත්සාහ කරා පහුගිය කාලෙම මේක මේ මැයි මාසේ 9 වෙනිදාට ලඟු කරන්න. කරු මූලාසනේ mantriතුමනි මම මේක ගෙනියන්න කැමති මේ මැයි මාසේ 9 වෙනිදා නෙවෙයි අපේ mantriවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න. මගේ නිවස ගත්තම මගේ නිවසට පළවෙනි ප්‍රහාරය එල්ල වෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. අප්‍රේල් මාසේ 3 වෙනිදා තමයි මිරිහානේ අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස වට කරලා නිවාසට ප්‍රහාර එල්ල කරන්න. කාල්ටන් නිවසට ප්‍රහාර එල්ල කරන්න අප්‍රේල් මාසේ 4 වෙනිදා. අපේ මෙතන ඉන්න මන්ත්‍රු ගණනාවකදී රොෂාන් රණසිංහ අපේ අපත්තුමාගේ ගෙදර ඇතුළට කණ්ඩායම් ගිහිල්ලා සංවිධානාත්මකව ගෙදර විනාශයට පත් කරන්නේ අප්‍රේල් මාසේ 4 5 කියන දින දෙක ඇතුලේ. ඒ නිසා කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් මේක අරලිය ගහ මන්දිරේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා වෙනුවෙන් පැමිණිච්ච පිරිසක් එතුමා ඒ රැස්වීමේදී කරපු ප්‍රකාශයක් හින්දා ගිහිල්ලා අපේ නිවාස වලට ගැහුවා එතනින් එහාට කටයුතු කරා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මේ සිද්ධිදාමේ සංවිධානාත්මක වුණා කියන එකට ඕන තරම් සාධක තියෙනවා. අප්‍රේල් 3 4 5 කියන දවස් කීපය ඇතුලේ අපේ මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට ප්‍රහාර එල්ල වුණා පමණක් නෙවෙයි සංවිධානාත්මකව හැම මන්ත්‍රීවරගෙම ගෙදර වට කරන්න කියන විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් එදා දවසේ කටයුත්ත කරා. දැන් සමාජ මාධ්‍ය තුල සංසර්ණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයෝ, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකයෝ, ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයෝ මේ සියලු දෙනා කරපු ප්‍රකාශ. ඔවුන් මොනවද කිව්වේ? වෛරය වැපෙවුරා හුඟක් තැන්වල. ඇවිල්ලා කිව්වා මෙන්න මේ ගෙවල් වට කරන්න. ව්‍යවස්ථාවෙන් බැරි නම් අපි වෙනත් ක්‍රම තියනවා, විකල්ප ක්‍රම තියනවා. ඒව තමයි අපි පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. ඔතන මතක ඇති මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු දැන් නියෝජනය නොකර හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා. හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා මොකද්ද කිව්වේ? යාපනයේ ඉඳලා ගිහිල්ලා ගෙවල් වට කරන්න කියලා කිව්වා. යාපනයේ ඉඳලා පාගමන් පටන් අරගෙන කෑගල්ලට ඇවිල්ලා මාතර දක්වා ඇවිල්ලා මෙන්න මේ අහවල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු මේ මන්ත්‍රීවරු ඡන්ද දෙන්නේ නැත්නම් විශ්වාස මංගල පක්ෂ වෙන්නේ නැත්නම් ජනාධිපතිතුමා එළවන්න උදව් කරන්නේ නැත්නම් අන්න ඒ මන්ත්‍රීවරුන්ට පහර පොඩි පහර ගහන්න කියලා කිව්වා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී? මේකද අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන කියලා කියන කණ්ඩායම් කරන්නේ? දැන් දින 52 එදා දවසේ ව්‍යවස්ථාවේ විරෝධී කුමන්ත්‍රණයක් කරා කියලා එදා දවසේ පාරට බැහැලා උද්ඝෝෂණය කරපු නීතිඥවරුම අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට පහර දීපු අද මන්ත්‍රීවරුන් මරණයට පත් කරපු මිනිස් වෙනුවෙන් අද අප්පුඩි ගගහද අධිකරණේ පෙනී ඉන්නවා. අප්පුඩි ගගහද පෙනී ඉන්නවා. මේකද අද මේ රටේ නීතිය? නීතිය අද අතර අරගෙන තියනවාද බොහෝ කණ්ඩායම්? අද තනි පුද්ගලෝ නීතියට අරගෙන. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කතානායකවරයාගෙන්. කතානායකවරයා මේ වෙලාවේ මූලස්තරේ නොසිටියත් කතානායකවරයාගේ වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අපිට තියෙන අයිතියක් අපේ මතය ප්‍රකාශ කරන්න. අපේ මතයට අකමැති වෙන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් අපේ ගෙවල් ගිනි තියලා, අපේ යාන වාහන ගිනි තියලා, අපිව මරණයට පත් කළා, අපිව බියවද්දලා අපේ මතය වෙනස් කරන්න, ඒ මතය වෙනස් කළා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන දැන්ට අපේ ඡන්දේ භාවිතා කරන්න කියලා. එහෙමනම් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක අපි මේ වෙලාවේ කියනවා.